Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මැතිවරණ කල් දැමීමට උත්සාහ කිරීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙල පරාජිතපත් කිරීමේ පොදු එකඟතාවයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ ඊයේ දින රැස්ුණා. ඒ අනුව විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ 16ක් ඒකාබද්ධ වී විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වනු ලැබුවේ තලවතුගොඩ ප්‍රදේශයේදී. නිදහස ජනතා සභාව විසින් මෙය සංවිධානය කර තිබුණා. මෙම විපක්ෂයේ එකමුතු හමුව සඳහා ජාතික ජනබලවේගයේ හැර විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව සිටීම විශේෂත්වයක්. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ එහිදී දේශපාලන පක්ෂ නායකින් සහ නියෝජිතින් දැක්වූ අදහස් අද රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ආර්ථික සමාජ අර්බුදයේ තුල ජනතාව ඉතාමත්ම නොසන්සුන්කාරී තත්ත්වයක සිටින්නේ. ජනතාව සංසුන් කරගන්න පුළුවන් එක් ක්‍රමයක් විදිහට අපි දකිනවා මේ පළාත් පාලන මැතිවරණය තියෙනවා නම් හොඳයි කියන්නේ. එයින් අද තියෙන ප්‍රශ්න විසඳෙනවායි කියලා අපි කියන්නේ නැහැ. මැතිවරණයක් කල් දමනවා නම් ඒකට අපේ විරුද්ධත්වය අපි ප්‍රකාශ කළ යුතුයි. මැතිවරණ ක්‍රම වෙනස් විය යුතුයි. හැබැයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ මුවාවෙන් මැතිවරණ කල් දැමීම කිසිසේත් කළ නොහැකි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. රට පුරාම මේ වැඩපිළිවෙල දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුවේ දුජන පෙරමුණේ උපදෙස් පරිදි ඡන්ද කල් දාන්න යනවා. විපක්ෂයේ සියලු කාණ්ඩායම් එකට එකමුතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඡන්දය කල් දැමීම වළක්වන්න අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. සමගි ජන බලවේගයේ විදියට මේකට අවශ්‍ය ශක්තිය නායකත්වයක් දෙන්න අපි එකඟ වෙනවා කියන එක මෙතනදී ප්‍රකාශ කරනවා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.